නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් අසම් 19ක් ආශ්‍රිතව අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඊයේ දිනේදී අපි සහන කාලයක් නැත්නම් ඊයේ දිනේදී විශේෂයෙන්ම එම ප්‍රදේශයේ වෙළඳ සැල් ඒ වගේම ෆාමසි විවෘත කිරීම සඳහා යම් අවස්ථාවක් ලබා දී තිබුණා. නමුත් සති අන්තයේදී අද දිනේදී හෙට දිනේදී ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රදේශයේ වෙළඳ සැල් විවෘත කිරීමට හෝ ෆාමසි විවෘත කිරීමට හැකියාවක් නැහැ. ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. සංචරණය සම්පූර්ණයෙන්ම සීමා කළ යුතුයි. ඒ නිසා අපි මේ ප්‍රදේශවල ජනතාවගේ නිල්ලා සිටිනවා. නිවෙස්වලට වී රැඳී සිටින ලෙසට. නමුත් මේ ප්‍රදේශ හරහා ගමන් කරන වාහනවලට නැත්නම් පුද්ගලයින්ට එසේ ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. නමුත් කිසිම අවස්ථාවක මෙම ප්‍රදේශයෙන් පුද්ගලයින් නංවා ගැනීමට හෝ මෙම ප්‍රදේශයෙන් තම වාහනවලින් පුද්ගලයින් බැස්සවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම නිරෝධායන ඇදිරි නීතිය ආරම්භ කළ පසුගිය 4 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 203 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම වාහන 40ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් 36 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇදිරි නීතිය පනවූදා සිට මේ දක්වා එක් දිනකදී වැඩිම පිරිසක් නිරෝධායන ඇදිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න ලැබුවේ පසුගිය පැය 24ක කාලය තුළ. ඉතින් විශේෂයෙන්ම මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ සංචරණ සීමාවන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම. වැඩිම පිරිසක් ඊයේ දිනදී අත්අඩංගුවටගෙන තිබෙන්නේ සීදුව ප්‍රදේශයේ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඇදිරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිරන්තරයෙන් මෙම නිරෝධායන ඇදිරි නීතියට ගරු කරමින් ඒ උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසට. ඒ වගේම ඇදිරි නීතිය තිබෙන ප්‍රදේශවලත් ඇදිරි නීතිය නොමැති ප්‍රදේශවලත් ජනතාව නිරන්තරයෙන්ම පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු මේ වන විට ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශන පත් කර තිබෙනවා පසුගිය ඔක්තෝබර් 15 වෙනි දින. එම ගැසට් පත්‍රයේ සඳහන් කරුණුවලට අනුව අනුගත වෙමින් කටයුතු කළ යුතුයි. සෑම තැනැත්තෙක්ම පොදු ස්ථානයකට පැමිණෙනවා නම් ඒ තැනැත්තා විසින් මුහුණු ආවරණයක් පැළඳිය යුතුයි. ඒ වගේම දුරස්ථභාවය තබා ගත යුතුයි. විශේෂයෙන්ම ඇදිරි නීතිය තිබෙන ප්‍රදේශවල අයට පිටතර පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් යම් සීමාවන් ලිහිල් කළ අවස්ථාවකදීවත් පිටතර පැමිණෙනවා නම් අනිවාර්යයෙන්ම මේ රීතියට යටත්ව කටයුතු කළ යුතුයි. ඒ වගේම ඇදිරි නීතිය පවතින හෝ ඇදිරි නීතිය නොපවතින සෑම ප්‍රදේශයකම ලංකාවේ යම් කිසි ආයතනයක් පවත්වාගෙන යනවා නම් ඒ ආයතනයේ සේවකින්ගේ ලයිස්තු නාමලේඛන ලිපිනයන් දුරකථනාංක මේ සියල්ල යථාවත් කර පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම නිරන්තරයෙන් මේ ආයතනවල ශරීර උෂ්ණත්වය මැනීමට ක්‍රමයක් තිබිය යුතුයි. ඇතුළු වන ස්ථානය අත්පිරිසුදු කර ගැනීමට ක්‍රමයක් සකස් කර තිබිය යුතුයි. ඒ කරන ආයතනයක් තුළ කෙරෙන හැම ක්‍රියාවක්ම දුරස්ථභාවය නැමැති සෞඛ්‍ය සංකල්පයට අනුගත වන ආකාරයට සිදු කිරීමට එම පාලකින් හෝ කළමනාකරුවන් කටයුතු කළ යුතුයි.